ये वाके में मेवारत आप इतना विरुद्ध दवन नोएकुत पियवर वाल गाननन नोएकुत्ता इधरीपात पुनाट एक किसी में पियवरा सार्थक उन्हें नहीं किए नहीं कम विशेष है में अवस्था वाली साधन करने बलापुरुष हैं ये मासे तुलदी में आप इतना दावसा गाने क्रियात्मक वेल न सिद्ध बुना निवेदित तत्व लंका भी निवेदित तत्व इधरीपात करला ये काउंसिल ये नियोजन करना सियरुम खंडायन वाले टा सियरुम राठवाल वाले टा निवेदित तत्व पहेद्री कर ला दी ला एलटीटी का वेन्यू है ये काउंसिल ये टा सहभागी वेन आपु नोएकुत राज्य नोवन संविधान ये वाके में नोएकुत पुत्गले हो ගෙනිච්චේ බුරු ප්‍රචාර වලට දවස ගානේ අපිට මූණ දීලා නිවැරදි තත්ත්වය පැහැදිලි කරලා දෙන්න සිද්ධ වුණා ලොකු සටනක් ඇත්ත වශයෙන්ම මේ පාර අපිට දියත් කරන්න සිද්ධ වුණා කියන එකත් මම තමුන්නාන්සලට අවස්ථාව කියන්නේ අපි එන්නත් කලින් ඒ අවශ්‍ය රැස්වීම මට සකස් කරලා දීලා එනතුරු ගණනාවක් මට හමු වෙන අවස්ථාව ලැබුණා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්තුමිය මම හමු වුණා එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයේ සභා ප්‍රධානියා මම හමුුණා මමට හමු වෙන අවස්ථාව ලැබුණා විදේශ ඇමතිවරු ගණනාවක් හමුුණා කලාප රැස්වීම ගණනාවක් අපි පැවැත්තුවා ඒ වගේම මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිතුමාවත් හමු වෙලා අපි කරුණ දැක්වුවා ඊට පස්සේම හුස්ම ගන්න බැරි තරමට රැස්වීම සකස් කළා තිබ්බ දැන් ජයදලක අපේ රණ ඒ වැඩපිළිවෙල හරහා හොඳ පසුබිමක් සකස් වුණා අපි සූදානම් කියලා රටක් හැටියට ජාත්‍යන්තර ප්‍රජාව සමග සාකච්ඡා කළා ඒ අයගේ අදහස් වලට ඇහුම්කන් දීලා හොඳ අදහස් ඉදිරිපත් කරනවා නම් ඒ අදහස් ක්‍රියාත්මක කරන්න අපි සූදානම් බවට අපි පණිවිඩයක් දුන්නා ඒ විදිහට අපි කටයුතු කරපු නිසාම අර අපිට විරුද්ධව සමහරු උත්සාහයක් ගත්ත දේවල් ක්‍රියාත්මක කරන්න එයාට බැහැ. උදාහරණයක් හැටියට එක්තරා කණ්ඩායමක් 24ම ක්‍රියාත්මක වෙලා බැලුවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මහ කොමසාරිස්තුමියට අවස්ථාවක් ලබා ගන්න ලංකාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරන්න කවුන්සලයේ ඇතුළත. අපි ඒකට මුහුණ දෙනවා. අපිත් එක්ක පැහැදිලිවම කවුන්සලයේ බහුතර රටවල් හිටපු නිසා ඒ වෑම අසත්‍යයි. මොකද සාමාන්‍යයෙන් මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාපටිපාටිය යටතේ ස්ථාවර නියෝග යටතේ එවැනි දෙයක් කරනවා නම් මුළු කවුන්සිලයේම එකක වෙන්න ඕනේ. දැන් අපි කවුන්සිලේ නැහැ. අපි සමාජිකෙක් නෙවෙයි. ඒ නිසා අපිට ඡන්දයක් නැහැ. මේ කවුන්සිලේ ඉන්න හැමෝම එකක වෙන්න ඕනේ එවැනි දෙයක් කරන්න. එතනදී අපි දැක්කා අර මං කලින් කිව්වාගේ පැහැදිලි බහුතරයක් කවුන්සලයේ සභාපතිතුමාට ගිහිල්ලා කියලා තිබ්බා අපි හිතන්නේ නැහැ ලංකාව මේ විදිහට මාතෘකාවක් කරගන්න එක සාධාරණ නිසා ඒ වෑම අසාර්ථක වුණා ඊන්පසුව මේ කණ්ඩායම බැලුවා මානව හිමිකම් කවුන්සලයේ සභාපතිතුමාට කියලා සභාපතිවරයාගේ ප්‍රකාශයක් ලංකාව පිළිබඳ කරගන්න. ඒකට අපි මොකද? අපි මිත්‍රයෝ ගිහිල්ලා සභාපතිවරයා හම්බ වෙලා නම් කිව්වා. එවැනි දෙයක් කරන්න හදනවා නම් අපිට වෙනින් මාතෘකාවත් මාතෘකාවනු කවුන්සලයට ගේන්න සිද්ධ වෙනවා. තවත් මාතෘකාවක් උගත් තියෙනවා ගේන්න. මේ මාතෘකාවන් පවා අපිට කවුන්සලෙට ගේන්න සිද්ධ වෙනවා කියලා ඒකට අපි
සහයෝගය දෙන්න සූදානම් නැහැ කියන පණිවිඩය දුන්නා. මම හැම විටම කියලා දෙන දෙයක් තමයි සමහර මේ ජාත්‍යන්තර ප්‍රජාව කියන වචනය හරියට තේරුම් ගන්නේ නැතුව ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රශ්න ඇති කරනවා ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාව කියනවා මේ මානුෂික මෙහෙයුම නවත්තන්න කියලා ජාත්‍යන්තර ප්‍රජාව කියනවා අපි යුද මුක්ත කලාපයට කාලතුවක්කු හරහා මෝටාර් හරහා අපි ප්‍රහාර එල්ල කරනවා කියලා නොයෙකුත් අය ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙනවා. ඒක ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 198 සමන්විත කොටසක් මිසක් එක කලාපයක රටවල් කීපයක් නෙවෙයි. තේරුණාද? ඉතින් ඒක හරියට පැහැදිලි කරලා අපි දෙන්න ඕනේ. අපි ඒක කරලා තියෙනවා කලින් අපි ඉදිරියටත් ඒක කරමු. ඒ නිසාම තමයි සමහර රටවල් එක්කහුවෙලා අපිට මේ විදිහට ප්‍රශ්න ඇති කරන්න LTT සංවිධානය ශක්තිමත් කරා. ඒක අපි මෙල්ල දීලා තියෙනවා. එවැනි දේවල් කවුන්සලයේ ලංකාව වෙනුවෙන් ප්‍රකාශ කරන්න එක්කෝ නවලීදම් පිල්ලේ මහ කොමසාරිස්තුමිය නැත්නම් කවුන්සලයේ සභාපතිතුමා හරහා කරන්න යනවා නම් ඒකෙන් LTT සංවිධානය ශක්තිමත් වෙනවා මිසක් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක තානාපති දයන්ජාදලක මැතිතුමාට විශේෂයෙන් ප්‍රශංසාව ස්තුතිය පුද කරන්න ඕනේ. ඒ තානාපති කාර්යාලය මෙහෙයපු ආකාරය පිළිබඳ අපි එන්නටත් කලින් එතුමා ඒ තානාපති අංශ සමග ඇති කරගත් සුහදතාවය පදනම් කරගෙන තමයි අපිට ඒ අවස්ථාව ලැබුණේ. එයාට කරුණු පැහැදිලි කරලා දෙන්න ඇමතිවරු මට හමු වෙන්න කලාප සංවිධාන වලට ගිහිල්ලා කතා කරන්න. මේවා අපි ගියාට පස්සේ නෙමෙයි කරන්නේ, ගිය යන්න ඉස්සෙල්ලා මේ පසුබිම සකස් කරගන්න. තාන හොඳ තානාපති කෙනෙක් කිව්වා. එතුමා ඒක කරලා තිබුණා.